සූත්‍ර සූත්‍ර පාඩම ගැන සාකච්ඡා කරන්න කලින් මුලින්ම සූත්‍ර පාඩමේ වැදගත්කම ගැන මම ඕගොල්ලන්ට කියන්නම්. ඕගොල්ලෝ ගණන්වල වගේම විද්‍යාවේදී එකිනෙකට වෙනස් සූත්‍රයන් ඉගෙන ගන්නවා. විද්‍යාවේදී චාලක ශක්තිය, විභව ශක්තිය, ඊට අමතරව ත්වරණය, ප්‍රවේගය, විස්ථාපනය ආදී භෞතික රාශීන් හා සම්බන්ධ සූත්‍ර ඉගෙන ගන්නවා. ඒ වගේම තමයි ගණන්වලදී ත්වරණය, ප්‍රවේගය, විස්ථාපනය ආදී විද්‍යාවේ ඉගෙනගත් සූත්‍ර ටිකම ගණන්වලදී ඉගෙන ගන්නවා. ඊට අමතරව සමාන්තර ශ්‍රේණි, ගුණෝත්තර ශ්‍රේණි, වර්ගඵලය, පරිමාව, පරිමිතිය ආදී එකිනෙකට වෙනස් සූත්‍රයන් ඒ එක් එක් පාඩම්වලදී ඔගොල්ලෝ ඉගෙන ගන්නවා. ඔගොල්ලෝ මේ පාඩම්වලදී සමහර ගැටලු විසඳනකොට ඔගොල්ලන්ට ඒ ගැටලු විසඳන්න බැරි වෙනවා. එතනදී ගොඩක් ගැටලු විසඳන්න බැරි වෙන්නේ මම දකින විදිහට ඔගොල්ලන්ට මේ සූත්‍ර පිළිබඳ දැනුම නැතිකම නිසා තමයි ඒ ගැටලු විසඳන්න බැරි වෙන්නේ. ඒ කියන්නේ සූත්‍ර පාඩමේදී ඔගොල්ලෝ ඉගෙන ගන්නවා මෙතනදී උක්තය කියන්නේ මොකක්ද, සූත්‍රයක උක්තය මාරු කරන්නේ කොහොමද, ඒ වගේම ආදේශ කරන්නේ කොහොමද, ආදේශ කිරීමේදී ඔගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවද ආදී කරුණු රාශියක් පිළිබඳ ඔගොල්ලෝ මේ පාඩමේදී අවබෝධය ලබා ගන්නවා. ඔගොල්ලන්ට මේ පාඩම තියෙන අවබෝධය නැතිකම නිසා සමහරක් වෙලාවදී ඒ එක් එක් පාඩමේ අර මං කලින් කිව්ව එක් එක් පාඩමේදී ගැටලු විසඳන්න බැරි වෙනවා. දැන් බලන්න, ඒක නිසා මේ කරුණු කාරණා හොඳින් අවබෝධ කරගන්න, එතකොට ඔගොල්ලන්ට ඒ පාඩම්වලදී එන වැරදි අවම කරගෙන නිවැරදි පිළිතුර කරා ඔගොල්ලන්ට ගැටලු විසඳන්න යන්න පුළුවන්. දැන් බලමු අපි සූත්‍රයක කියන්නේ මොකක්ද කියලා. සූත්‍රයක් මගින් භෞතික රාශීන් අතර ඇති සම්බන්ධතාවය නිරූපණය වේ. දැන් බලන්න මේ භෞතික රාශීන් කියන්නේ මොකද්ද? භෞතික රාශීන් කියන්නේ මං කලින් කිව්ව විභව ශක්තිය, චාලක ශක්තිය, ඒ වගේම ත්වරණය, ප්‍රවේගය, විස්ථාපනය, වේගය, ඒ වගේම ගණන්වලදී ගත්තොත් අපි පරිමිතිය, දිග පළල, වර්ගඵලය ආදී එකිනෙකට වෙනස් රාශීන් තමයි භෞතික රාශීන් කියලා කියන්නේ. සූත්‍රයක එක් විශේෂිත වූ රාශියක් ඉතිරි රාශීන් ඇසුරින් පැහැදිලිව ප්‍රකාශ වී තිබේ. එම විශේෂිත වූ රාශිය සූත්‍රයේ උක්තය ලෙස හැඳින්වේ. උදාහරණයක් තියෙනවා E සමානයි MGH කියලා. බලන්න මෙහිදී E කියන්නේ එනර්ජි, M කියන්නේ මාස්, G කියන්නේ ග්‍රැවිටි, H කියන්නේ හයිට් කියන එක. සාමාන්‍යයෙන් ඔගොල්ලෝ දන්නවා E සමානයි MGH සූත්‍රය දහස් කරන්නේ විභව ශක්තිය කියන එක. මේ විභව ශක්තිය හොයන සූත්‍රය තමයි මේක. මෙහිදී ඇත්තටම ඔගලන් පේනවා මේ MGH කියන රාශීන් තුන මගින් E කියන රාශිය පැහැදිලිව ප්‍රකාශ වෙලා තියෙනවා. ඒක නිසා මේ E කියන එක මේ සූත්‍රයේ උක්තය කියලා හඳුන්වනවා. ඔගලන් මේක පහසුවෙන් හොයාගන්න පුළුවන්. ඇත්තටම මෙතනදී E කියන එක තනි වෙලා ඉන්නේ. මේ තනි වෙලා ඉන්න එක තමයි සූත්‍රයක උක්තය කියලා හඳුන්වන්නේ. දැන් බලන්න දෙවෙනි උදාහරණය. V වර්ගය සමානයි U වර්ගය ධන 2as. මෙතනදී V වර්ගය කියන එක තනි වෙලා ඉන්නවා. ඒක නිසා මේ V වර්ගය කියන එක තමයි මේ සූත්‍රයේ උක්තය වන්නේ. ඔගොල්ලෝ බලන්න මේ V වලට කියන්නේ අවසාන ප්‍රවේගය කියලා. U කියන්නේ ආරම්භක ප්‍රවේගය, A කියන්නේ acceleration, ඒ කියන්නේ ත්වරණය, S කියන්නේ විස්ථාපනය. මෙතනදී උක්ත වෙන්නේ අවසාන ප්‍රවේගයේ වර්ගය කියන එකයි. ගණිත කර්ම නිසි පරිදි යෙදීමෙන් අපට සූත්‍රයක උක්තය වෙනස් කිරීමට හැකියාව ඇත. අපි දන්නවා ගණිත කර්ම කියන්නේ ගණිතේ සියල්ලක්ම පදනම් වෙලා තියෙන්නේ මේ ගණිත කර්ම මත. එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීමට තමයි අපි ගණිත කර්ම කියන්නේ. අපිට ඕනම සූත්‍රයක උක්තය වෙනස් කරන්න පුළුවන් ගණිත කර්ම නිසි පරිදි භාවිතා කිරීමෙන්.